Hello, ayu bowan kila piliganna channel ekat ekka ekatu vela inna mage yalu silu denama. Iting ada mama inne marine drive ege. Marine drive ege kiyanne marine drive ege mama inne Dehiwala hariye. Dehiwala thiyena marine drive ege thiyena restaurant ekak pink soul kila BYOB restaurant ekak. Godak kattiye kiyala thiyena meke camera ahai kila. Iting ada mama aawa balanna meke camera kohomada kiyala. Iting pitipasse thiyenne restaurant eka thamai pink soul kiyana eka. අපි ගිහිල්ලා බලමු කොහමද මේකේ කෑම වල රස කොහමද ක්වොලිටිය කොහමද සහ කට්ටිය කතා වෙන තරම් මේකේ කෑම ඇත්තටම රහයිද කියලා ජෙනුයින් රිවිව් එකක් දෙන්න තමයි ආවේ එන එකතු වෙලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක අපි යමු ඇතුළට කොහමද මේගොල්ලන්ගේ කෑම ටික කියලා බලන්න එහෙනම් යමු ඇතුළට ඇවිල්ලා මේගොල්ලන්ගේ නිකන් garden එක වගේ කෑල්ලේ garden එක වගේ කොටසෙත් සෑහෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා ගොඩ දෙනට dining කරන්න පුළුවන් යාළුවෝ set තමයි ගොඩක් ඇවිල්ලා හිටියේ ඉතින් ඒ යාළුවෝ ගොඩක් එනවා මෙතන enjoy කරන්න ඉතින් එක්කන ආදරය කරන එක්කනත් එක්ක වෙන්න පුළුවන් නැත යාළුවොත් එක්ක වෙන්න පුළුවන් ඇවිල්ලා මෙතන හරි නිදහස් පරිසරයක් තියෙන්නේ ඉතින් මේ මම ඉන්න තැනට එහා පැත්තේ තියෙන beach එක හරියටම ඉතින් අපිට ගිහිල්ලා අර කැම එක ready වෙනකම් අපි ඕඩර් කරපු කැම එක රෙඩි වෙනකන් අපිට බීච් එක පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් chat එකක් දාගෙන ඉතින් ඉන්න පුළුවන් ඒක වෙන මාතල් එකක් ඉතින් මෙතන අනිත් එක තමයි මෙතන BYOB ආ ඒ කියන්නේ bring your own bottle ඒ කියන්නේ කට්ටිය set වෙනවනම් අන බොන කට්ටිය නම් ඉන්නේ ඔයගොල්ලන්ගේ යාළුවෝ ඇවිල්ලා set වෙන්න උනත් පුළුවන් මෙතන ඒ නිදහසත් මේගොල්ලෝ දීලා තින්නේ ඉතින් මං හිතනවා මෙතන හොඳයි කියලා අපි බලමු මේගොල්ලන්ගේ menu එක කොහොමද කියලා මෙහෙම තමයි මේගොල්ලන්ගේ menu එක තියෙන්නේ මුලින්ම පටන් ගන්න fresh juices වලින් lime tina, watermelon tina, passion fruit tina, papaya tina. Make athira deka dal dinne mangithanne me deka ne mangithanne. Samanyen beverages okkoma highest eta aduwen wage ganna puluwa. Lang menu ekak loku menu ekak tiyenne. Samanyen loku variety ekak tiyena, loku variety ekak tiyena. Samanyen me appetizer walak tiyena jaathi 8ak vithara tiyena. Vegetable spring rolls, prawn spring rolls, chicken spring rolls, chicken wings, devil sausages, prawn balls, prawn toast, garlic bread, french fries, salads, green salad, seafood salad, soups, sandwiches, omelette, gudak, දවල් හරියටම එකයි වෙලාව. ඉතින් ලන්ච් එක ටාගට් කළා තමයි මං ආවේ. ඉතින් ලන්ච් එකේ ඉඳන් මම බැලුවා රයිස් එකක් කන්න. රයිස් වලින් මේගොල්ලෝ කිව්වේ මේගොල්ලන්ගේ ෆාස්ට් මූවිං එක වෙන්නේ සී ෆුඩ් එකයි මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකයි කියලා. ඉතින් මං ඕඩර් කරා සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒ වගේම තමයි සයිඩ් ඩිෂ් එකකට මං ගන්න බැලුවේ. මේගොල්ලන් සයිඩ් ඩිෂස් තියෙනවා චිකන් තියෙනවා බීෆ් වලින් තියෙනවා ෆිෂ් වලින් තියෙනවා ඊට පස්සේ ප්‍රෝන්ස් වලින් තියෙනවා කටල් ෆිෂ් තියෙනවා ඊට පස්සේ පොඩි කට්ටියට වෙනම menu එකක් තියෙනවා ඊට පස්සේ ඩෙසර්ට් තියෙනවා වෙනම ගොඩක් ලොකු variety එකක් තියෙනවා සාමාන්‍යයෙන් select කරගද්දී selection වලදී සෑහෙන ලොකු variety එකක් තියෙනවා ඉතින් අර ඕනම කියන්නේ හැම choices වලටම ඒගොල්ලෝ target කරලා menu එක design කරලා තියෙනවා ඉතින් ඒක ගොඩක් වටිනවා කියලා මං හිතනවා
ප්‍රයිස් එක තියෙනවා. ඔයාලට වෙනවා තාමත් දුන් යනවා. ඊට පස්සේ චිකන් සිස්ලිම් ප්ලේට් එක තමයි මේ තියෙන්නේ. මේක තාමත් දුන් යනවා. මේක ආපු ගමන් එහෙම මරු දුම යනවා. ඒක වෙනම ආතල්යක් තියෙනවා ප්ලේටර් එකේ. තව රයිස් ඇත් එක ගන්න අපිට චිලි පෙස් තියලා තියෙනවා. එහෙනම් ඉතින් අපිට තියෙන්නේ දැන් කාලා හොඳ නරක කියන්න. ඉතින් අපි පටන් ගමු කන්න. සී ෆුඩ් රයිස් එක දාගමු රයිස්. ඔගන්න පේනාටි සීෆුඩ් රයිස් එකක් මම ඕඩර් කරේ. දැන්ලෝ එහෙම තියෙනවා දැනින් තනින්. එහෙම ලොකුවට සීෆුඩ් කිව්වට ලොකුවට සීෆුඩ් දාලා තියෙනවා කියලා මට නම් පේන්නේ නැහැ. සාමාන්‍ය ගානට තමයි දාලා තියෙන්නේ. මේ දැල්ලෝ එහෙම තියෙනවා දාලා මේ දැල්ලෝ. ඔහොම තමයි තියෙන්නේ රයිස් එක. අපි සයිඩ් ඩිෂ් එක දාගන්න කලින් අපි නිකන් කාලා බලමු රයිස් එක කොහමද කියලා. සිසිලින් ප්ලේටර් එකවත් චිලි පේස්ට්වත් දාගන්න නැතුව අපි බලමු කොහමද නෝමල් රයිස් එක රහ කියලා. මම මෙතෙන්ට ආවේ ජෙනුවින් රිවිව් එකක් දෙන්නනේ. ඇත්තටම රයිස් එක නම් එහෙම ලොකු රහක් නැහැ. රයිස් එක ඇත්තටම මේ රහක් නැහැ. නිකන් සෙට් වෙන්නේ නැහැ හැබැයි. ඇත්තටම ලොකු රහක් නැහැ. එහෙම ලොකුට ස්පයිසීස් රහක් එන්නේ නැහැ. අපි චිලි පෙස් දාගෙන බලමු කොහොමද රහ කියලා. චිලි පෙස් එක දාලා ටිකක් කන්න පුළුවන්. හැබැයි නිකන් නම් කන්න බෑ රයිස් එක. ඇත්තටම මේ නිකන් කද්දි නම් රහ මදි. බලමු සිස්ලිම් පැට එකෙන් දාලා චිකන් කෑල්ල. බලමු චිකන් කෑල්ල කාලා කොහොමද කියලා. සිස්ලිම් පැට එක රහයි. ඒ චිකන් එක රහයි. ඒක මරු. හැබැයි රයිස් එක තමයි රයිස් එක නම් රහ මදි. ඇත්තටම රයිස් එක නම් මදි. චිකන් එකේ මම හිතන්නේ බෝන්ලස් දාලා තියෙන්නේ. පට්ට බඩගින්න ඉන්නේ මේ බෑ. මේ බඩගින්නේ මේ හැඳි ගැරුප් වලින් කන්න ගියාම එපා වෙනවා තමයි රකයාට. මං අතෝ දැන් ආවේ නැහැ. ඒක මේක මීඩියම් එක වුණාට දෙන්නට විතර කන්න පුළුවන්. දෙන්නට හොඳට කන්න පුළුවන්. රයිස් එක නම් නිකන් කන්න අමාරුයි. තරම මේ ටේස්ට් එක මදි. මට බොරුවට කියන්න බෑ හොඳයි කියලා. මොකද නිකන් හරි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මෙතෙන්ට ඇවිල්ලා කාලා කෑවොත් අනිවාර්යයෙන් මට බැනුම් අහන්න වෙනවා ඔයගොල්ලන්ට. සිස්ලිම් ප්ලේටර් එකේ නිකන් චිකන් ඩෙවල් වගේ තියෙන්නේ. ඩෙවල් චිකන් වගේ තියෙන්නේ. මේ වෙනසකට තියෙන්නේ ඒක අර සිස්ලිම් ප්ලේටර් එකක වෙන එක. ඒක ඇත්තනම් දකිද්දි හරි ආසයි. චිකන් එක නම් රහයි. ඇත්තටම මට මේ රෙස්ටුරන්ට් එක කඩේට කියන්න තියෙන්නේ පොඩ්ඩක් සමහර කට්ටිය රයිස් එක විතරක් ඕඩර් කරනවා ඇති. එතකොට පොඩ්ඩක් තව පොඩ්ඩක් රසට හදලා දෙන්න කියලා. රයිස් එකේ සීෆුඩ් රයිස් එකක් වුණාට ඒකේ ඇත්තටම සීෆුඩ් එච්චර නෑ. එහෙම සීෆුඩ් ලොකුවට අහුවෙන්නේ නෑ. තනින් අහුවෙන්නේ. රයිස් එක නම් ඒ ගානට වර්ත් නෑ. මේගොල්ලෝ BYOB රෙස්ටුරන්ට් එකක් ඉතින් අර BYOB රෙස්ටුරන්ට් එක මේ වගේ රයිස් එකක් දුන්නොත් ඩ්‍රින්ක් එක දාන කට්ටියට මොනවෙන් මොන වෙයිද දන්නේ.
chicken එක නම් කිසි කරදරයක් නැහැ කන්න. බොන්ලස් chicken දාලා දෙන්නේ. මොකද ඒක නිදහසේ කන්න පුළුවන්. නැත්තම් කටු තිබ්බොත් එහෙම මේ එපා වෙනවා කන්න ගියාම. නෑ අතින් කනව නෑ උලන්න නෑ මේ අධිකාර පුලින් කන්න එකත් එපා වෙනවා. ඇත්තටම මේ අමාරුයි කන්න එහෙම. මේ රයිස් එක කනවා නම් අනිවාර්යයෙන්ම සයිඩ් ඩිෂ් එකක් දා ගන්න ඕන. මේ chili paste එකත් අවුලක් නැහැ. chili paste එකත් මිස් කරන් කන්න පුළුවන්. අනියෙන් නිකන් නම් කන්න බෑ. හරි මොකද මරු. එතකොට අර සයිඩ් ඩිෂ් එකේ රහ තමයි එන්නේ. සමහර වෙලාවට ඕලන්ට දෙන්න බුලම් මම ඇයි කාලා අඩුපාඩු යන්නේ කෑම වල උද කියන්න බැරිද කියලා ඉතින්. එහෙම කියන්න බෑ මොකද මම රිවියු යන්න දෙන්නේ. රිවියු එක දෙද්දි මම ඒක හරියට දෙන්න ඕනේ මොකද නැත්තම් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා හරි ඕගොල්ලන්ට එන්නේ හිතිලා ඕගොල්ලෝ ඇවිල්ලා කෑවොත් මෙතනින්. ඥාන් හරි කෑම රස නැති වුණොත් ඕගොල්ලෝ මටනේ බයින්නේ එන්න. එහෙනම් මම මට දැනෙන දේ මම කියන්න ඕනේ මෙතන කද්දි. රහයි නා රහයි කියන්න ඕනේ රස නැත්තම්. රස නැහැ කියලා මම අවංකව ඒ රිවියු එක දෙන්න ඕනේ. හැබැයි චිකන් එකේ අර අපි කියන්නේ කැලෑව කියලා. කැලෑව නම් නැහැ. හොඳ චිකන් චිකන් තමයි හොඳට මාර තියෙන්නේ මේ ඔයාලා පේනවා දී චිකන් කෑලි තමයි ගොඩක් තියෙන්නේ. කැලෑව ඇත්තටම අඩුයි. අර සමහර තැන්වල මේ සමහර රෙස්ටුරන්ට් වල ගොඩක් තියෙන්නේ ලුණු කෑලි මාළු මිරිස් කෑලිනේ ගොඩක් තියෙන්නේ. හැබැයි මේකේම නැහැ. මේකේ චිකන් දාලා තියෙන හොඳට. ඒක කියන්න ඕන අවංකව මේ ඒ ප්ලැටර් එක හොඳටම තියෙනවා අත්තටම. ඒක ලොස් නැතුව දීලා තියෙනවා ඒ ප්ලැටර් එක. ප්ලේස් එකත් හොඳයි. තියෙන තැන හොඳයි. ඊට පස්සේ පරිසරය හොඳයි, වයිබ් එක හොඳයි. මගේ දවස හරි නැද්ද දන්නේ නැද්ද? ඒක කියන්න බෑ. ඉතින් මේ සමහරකට ඕගොල්ලෝ ආපුවාම රහට හදලා දෙන්නත් පුළුවන්. අර chef busy වුණාමත් පොඩ්ඩක් ඉතින් අතපසුවීම් වෙනවනේ. එහෙම කේස් එකක්ද දන්නේත් නෑ ඉතින්. අපිට ඉතින් අර හරියට කියන්න අමාරුයි. ඕගොල්ලෝ මෙතෙන්ට ආවොත් ඕගලන්ට මේ ස්කූබ ඩයිවිං කරන්න ප්ලේස් එකක් තියෙනවා මෙතන. ස්කූබ ඩයිව් කරලා ලන්ච් එකත් අරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය මෙරින් ඩ්‍රයිව් එක බීච් සයිඩ් එක පැත්තට වෙන්න ගොඩක් BYOB restaurant තමයි තියෙන්නේ. පොඩක් යාළුවන්ට එහෙම කට්ටිය ආවිල සෙට් වෙලා පොඩක් chat එකක් දාලා යන්න, drink එකක් දාලා chat එකක් දාලා යන්න. ඕගොල්ලන්ට ඉතින් තව මෙරින් ඩ්‍රයිව් එකේ වීඩියෝ ෂෝ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒතකොට මම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ඉල්ලීම මම කරනවා. ඉස්සෝ හරියටම හතර දෙනයි රයිස් එකේදී. තව දැල්ලෝ එහෙම දාලා තිබ්බා හැමෙම්. ලොකුවට සීෆුඩ් තිබ්බේ නැහැ අත්‍තරම. රටා එකක් ඉවරයි. රයිස් එකත් ඉවරයි. දැන් නම් හොඳ පුල්ලා බඩ ආයෙත් ඉතින් මේ හරි අමාරුයි. මං හිතනවා ඕගලන්ට මම ජෙනුවින් රිවියු එකක් දුන්නා කියලා. මං ඇත්ත කිව්වා ඕගලන්ට. රහ නැති එක රහ නැහැ කියලා කිව්වා. රහයි කියලා කිව්වා. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න නැති කියලා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. තව කෙනෙක්ට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ෂෙයාපාරක් දීලා සපෝට් එකක් දෙන්න. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයගලන්ට ජයවා. ආදරෙයි ආදරෙයි. මම නුවේන්ද්‍ර.